ඒකයි බය නැතුව මම නොකිය ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් එක ඕන කෙනෙකුට ගන්න කියන්නේ. මේ රජය ජාතික ආරක්ෂාව කෙරෙහි කිසිම අවධානයක් යොමු නොකරන, එවගේම අපි එදා යොදා තිබුණු ආරක්ෂක වැඩපිළිවෙල පිළිබඳව අවධානයක් යොමු නොකරපු මේ රජය අපේ හමුදාවේ මානසිකත්වය, ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ, සිවිල් ආරක්ෂක බලකායේ මානසිකත්වයේ වැටෙන අයුරු ක්‍රියා කරේ බව තමුන්නාන්සලා දන්නවා. ඒ වගේම රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණ වලට ගෙනියන්නට විදේශීය බලපෑම් වලට යට වෙලා විදේශීය රටවල් සමග සම්මුති අස්සම් කරලා මාර්ගය පෑදුවා. ඒකම අභූත චෝදනා ගෙනල්ලා ඒ බුද්ධිආංශ නිලධාරීන් ඉරගෙවල් වල දැම්මා. ඒ අයට කිසිමසේත් පුළුවන් කමක් නැහැ විජාතික බලවේග වලට යට වෙන, ඒ වගේම රණවිරුවන්ට විරුද්ධ මතදරන රාජ්‍ය නොවන ආයතන වල බලපෑමට යට වෙන මේ රජයට, අමාත්‍ය මණ්ඩලයට පුළුවන් කමක් නැහැ මේ රටේ ආරක්ෂාව තහවුරු කළ දෙන්න. ඒ කාර්ය කරන්නට පුළුවන් වෙන්නේ අපේ රජයකට පමණයි කියන එක මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕනේ. අද පොලිසියේ සිවිල් ආරක්ෂක බලකාය අතර බොරු ප්‍රචාර ගෙනියනවා. නමුත් තමුන්නාංශලා දන්නවා මම ආරක්ෂක ලේකම්වරයා හැටියට තමයි තමුන්නාංශලාගේ වරප්‍රසාද ලබා දුන්නේ. අපි ලබා දෙන්න හිටිය වරප්‍රසාදත් මේ රජයෙන් ඉදිරියට ගෙන ගියේ නැහැ. මට මතකයි පසුගිය මැතිවරණේ වෙලාවේ, ජනාධිපතිවරණේ වෙලාවේ ඇවිල්ලා කතා කරනකොට අපි කියපු දේවල් සමහරුන්ට විසුණා. අද ඒ උදවියම දුක් වෙනවා. ඔවුන්ගේ බෙල්ලට තොණ්ඩුව දමා ගැනීමක් කියලා තමන්ගේ අතින්ම මේ ආණ්ඩු ආපු දවසේ ඉඳලා මේ රටේ පොදු ජනතාවට සිදු වුණේ මොකද්ද? හම්පාර දිස්ත්‍රික්කයේ කරලා තියෙන වැඩ සියල්ලම කරලා තියෙන්නේ අපේ රජයෙන් කියන එක අපි මතක් කරන්න ඕන. පාරක් හැදුවනම් මාතරට යන්න, කොළඹට යන්න, තිරුකුණාමලයට යන්න, මොණරාගලට යන්න, මේ හැම පාරකම කාපට් දාලා අතුරලා තියෙන්නේ අපේ රජයෙන්. මේකට වතුර දුන්නා නම් ඒ වතුර දුන්නේ අපේ රජයෙන්. අපේ රජයෙන් තමයි මේ ප්‍රදේශවලට වැඩ කරේ. මේ රජය ඇමතිවරු හිටියට මේ පළාතට කිසිම සේවයක් සිදුුනේ නැති බව ඔබට අමුතුවෙන් මා කිව යුතු නෑ. ඉතිහාසයේ තමුන්නාන්සේලා දන්නවා. ප්‍රේමදාස යුගය ගැන අමතක කරන්න එපා. පාස්කු සිකුරාදා 21 වෙනිදා වෙනකන් අපිට නිදාසේ ඉන්න පුළුවන්කම තිබුණා. අද 21 වෙනිදායින් පස්සේ අපි සියලු දෙනාම හැම ජාතියකටින් එකින් එකට බයෙන් ජීවත් වෙන්නට සිදු වෙලා තියෙනවායි කියන එක ඔබට අමුතුවෙන් මම කියන්න ඕන නෑ. මං හිතන්නේ ඔය ඉස්සරහා ඉන්න මහත්තුරු ජය වේවා ජය වේවා කිව්ව ඇති. ජය අනිවාර්යයි. ඒකින්ද ඒකේ ගැටලුවක් නෑ.